ඔබ නමින් නිකුණ ආර රණවත්. නමුත් මම ඔබෙන් අහනවා නිකුණ රණවත් කියන්නේ කවුද? නිකුණ රණවත් කියන්නේ මේ රටට ආදරය කරන තවත් එක් පුරවැසියෙක් ප්‍රතිනිහාට ගියාට පස්සේ මගේ අම්මා ගාන්ධි රාජපක්ෂ මගේ පියා තුෂ්ක රණවක පියා ව්‍යාපාරිකයෙක් දිනියයි පොලිසිය අපි ගනින් මම ඉස්කෝලේ යන්නේ දිනියයි මධ්‍යම විද්‍යාලයේ ඒ කාලේ දිනිය කන්නංගර විද්‍යාලයේ විදියට මේ දෙක වසරේදී මට අවස්ථාවක් ලැබෙනවා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් වෙන්න. මගේ අධ්‍යාපනය කොළඹ ගියාට හැමදාම මේ මාතර දිනියයත් එක්ක නිවාඩුවට සිකුරාදා ආවට පස්සේ හැමදාම දිනියයට ඇවිල්ලා මේ දිනියයි පරිසරයත් එක්ක මාතර පරිසරයත් එක්ක ජීවත් වෙච්ච තරුණයෙක්. උදා කාලේ ඉඳලා කැමැත්තක් තිබ්බේ දේශපාලනයට. දැන් ඉතින් මුත්මේ වශයෙන් එතුළ මේ ජීවිතය පත් එක්ක බලාපොරොත්තු වෙන විදිහට වෘත්තියක් විදියට. දේශපාලනේ නියැලෙන්න. ගම් විතර ලංකාවට මේ වෙලාවේ අවශ්‍යත් වෙලා තියෙන්නේ දේශපාලනේ වෘත්තියක් විදියට කරන පුද්ගලයා. විතරම වෘත්තිනේ දේශපාලනේ කියලා. මුතුමා මේ වෙනකොට තරුණ දේශපාලන වේදිකාවේ හඬබවට පත් වෙලා අවසන්. ඒ වගේම දරු මහින්ද රාජපක්ෂ අග්‍රමාත්‍යතුමා දේශපාලන වේදිකාවේ ප්‍රකාශයක් කරනවා උතුමා තමයි එතුමාගේ නිහතමානීම බෑනක්. ඉතින් අපි තුමාගෙන් අහන්න කැමති ඔබතුමාට දේශපාලනයේ තියෙන නායකම. දේශපාලනයේ තියෙන නායකම තියෙන්නේ ජනතාවත් එක්ක දේශපාලඥයා කරන ගනුදෙනුවත් එක්ක. මේ ගනුදෙනුව විවිධ ආකාරයෙන් ඉන්න පුළුවන්. සමහර දේශපාලඥයෝ ඉන්නවා මත්තේ මලගෙවල් වලට ගිහිල්ලා මේ ගන්න එහෙම කරන දේශපාලනය. සමහර දේශපාලඥයෝ ඉන්නවා බැට් බෝල බෙදලා මේ පුටු බෙදලා එහෙම යන දේශපාලනයක් තියෙනවා. මම දැකපු දේශපාලනය තියෙනවා. මහින්ද රාජපක්ෂ මහත්මයාගේ, පැසිලා රාජපක්ෂ මහත්මයාගේ ඒවා ඊට පස්සේ තමල් රාජපක්ෂ මහත්මයාගේ ඒවා, ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ, නාමල් රාජපක්ෂ මහත්මයාගේ, විසිරුල වෙන ශරින්ද රාජපක්ෂ මහත්මයාගේ මම දැකපු දේ. ඔවුන් ජනතාවත් එක්ක ජනතාවගේ කුමන හෝ හේතුවක් හින්දා ජනතාවට සමීප වෙන්න පුළුවන් මේ හේතුවක් ඔවුන්ට තියෙනවා. ජනතාවට තියෙන ඔවුන් එක්ක සමීප වෙන්න හේතුවක්. ඒක මූලික වශයෙන්ම තියෙන්නේ ජනතාවත් එක්ක තියෙන සම්බන්ධය. ඇහුම්කන් තියෙනවා. මහින්ද මහත්තය මම දැකලා තියෙනවා අද උනා අද ඉන්න තත්ත්වයත් එක්ක එතුමා මේ ජනතාවත් එක්ක සමීප වෙන්න දරන උත්සාහය. ඒකම ඇති जनता මහින්ද මහත්තයා කිව්වම මහින්ද මහත්තයා දන්නවා ඒ 70 ඉඳලා මාත් එක්ක හිටුමක් කෙනෙක් කියන්නේ. ඒ තරමට ජන විඥානයේ පිළිබඳ අවබෝධයකින් තමයි එතුමා කටයුතු කරේ. ඒ ඒ නායකම තමයි නිකුණ රණවීරගේ මමත් මේ ආතර දිස්ත්‍රික්කයෙන් පටන්ගෙන ඉස්සරහට ඇද්දී මාත් කවදරි බලාපොරොත්තු වෙන්නේ ඒ ජනතාවත් එක්ක තියෙන නායකම දේශපාලනික නායකමක් බවට පත් කරගන්න. ඉතින් අපි වගේ තරුණයන් කුණා අවුරුදු 29දී අවස්ථාව ලැබුණාත් මම හිතනවා විශාල භාග්යක් කියලා. සාමාන්‍ය පුරවැසියෙක් විදිහට බලද්දී මේකෙන් උපරිම දේ මේ රටට ලබා දෙන අපේ විශ්වාස කරන ජනතාවට ඒ අපෙන් මේ රටට ලැබිය යුතු සියලු දේ ලබා දෙන්නේ ලැබිච්ච ලොකු අවස්ථාවක්. ඒකදී වුණත් මම ජනතාවත් එක්ක නෑකම දිගටම පවත්වා ගත්තේ නැත්නම් ඒ සම්බන්ධතාවය දිගටම පවත්වා ගත්තේ නැත්නම් ජනතාව ඉදින් ඈත් වෙනවා. මේ දේශපාලනේ ඉන්න තාක් කල් මම මේ දේශපාලනය කරන ආකාරය යනවා. මේ දේශපාලන අනාගතයේ තියෙන්නේ. ඒක ජනතාවත් එක්ක තියෙන නෑකම ප්‍රතිඵලයක් ඉදිරියට එන්නේ. කවදා හරි දවසක මම අර report card එක වගේ අරගෙන බලන්න. ඒක අර ABC නෙමෙයි ඉන්නේ. ඉතින් ඒක ඉන්නේ ජනතාවගේ හදගැස්ම හඳුනා ගැනීම හැකියාවත් එක්ක ඉස්සරහට යන්න පුළුවන් නෑකමක් ඇති කරගන්න තමයි මම බලාපොරොත්තු. මම හිතන්නේ මට ඒක දේශපාලනේ
ලංකාවේ අද වෙද්දී හොඳම සාහිත්‍ය කීපයකින් මට අත්දැකීම් ගන්න පුළුවන්. මම හිතනවා ජනතාවගේ අදගැස්ම අමුල ගන්න ජනතාවත් එක්ක ජීවත් වෙන අය මට වුණත් පාඩම් ඉවන්න ඉගෙන ගන්න අවස්ථාවක් නැති මට ඒක උදා කාලේ ඉඳලා මගේ ඇස් දෙකෙන් මට දකින්න ලැබුණා. මගේ කන් දෙකෙන් මට අහන්න ලැබුණා. මම කියලා ඒක විදිහටම ප්‍රමාණවත් වෙයි. දේශපාලනික නායකම ජනතාවත් එක්ක ගොඩනගා ගන්න. දේශපාලනය තුළ නිපුණ රණවත් කියන්නේ කවුද? දේශපාලනය තුළ मतर दृष्टिक विशेष देशपालने मतर दृष्टिके मन विश्वास जातक देशपालने मट अवस्था पक्ष अदन धन जनाधिपति धन तकवाशीराधपक्ष मेहूमे उपदेश मट एक बला अर्धक मकान मम विश्वास देशपालने मतलने निर्माण दीर्घ काल प्रदेश शक्ति देशपालने मगे देशपालने जनता यांत्रण जनता तरह निर्माण बड़ी पक्षे पक्षे भूमिका साजिक जनता वगकीन पक्षे तीर्ण व्यवस्था जनता साजिक साजिक बलवत् पक्षे व्यवस्था श्रीलंका पुजन पे बलवत् साजिक साजिकीलुदे पक्षे तीरने जनता देशपाल देशपालन इतिहास किसीम देशपालन अपेक्षक बरी वेद मट करण मट करण मंगित देशपालन अर्धक मंग विश्वास देशपालने दी जनता वगकीन यांत्रण हरी देशपालने पटांगे वलयाट पास वगकीम प्रभुनट पास वगकीम जनता वगकीन आकार यांत्रण निर्माण दीर्घ काल पवती आकार सविबल मंग विश्वास देशपालने कदवीन देशपालन वेदिकावणिका उत्तर मेतिवर्ण काल सीमा गमट ऐनोस्े मेतिवर्ण वेदिका वरती जनता विविध पुरुदेन मेतिवर्ण प्रतिपाल लघुना पास्ते ए जनता नियोजित हेतु प्रश्न गमट वगकीन यांत्रण मात्र भीम धन
මාතර බිම එනගන්නේ නැතුව බිම එනගත්ත ඕන තරම් උදාහරණ තියෙනවා මම මුලින්ම කරන්නේ මේකම 1781 මැවිදින එක මටම කියලා ගෙදරක් සම්බන්ධ කරගන්න ඒ ගෙදර ඉන්න පුද්ගලයෝ මං වෙනුවෙන් බිමට්ටේ මතයක් නියෝජනය කරන්න පටන් ගත්තා මම ග්‍රාම සේවක සම්හයිසිය 57ක් වගේ තියෙනවා මාතර දිස්ත්‍රික්කේ ඒ සියලුම වසම් වල මගේ නැතිවන්න කමතු මම අවුරුදු 3කට කලින් ආරම්භ කරන්නේ නැතිවන්න වෙන්නේ සූදානම් මම අවුරුදු 3ක් තනතුරක්වත් නැතුව මොකුත් නැතුව මම මම කැපකිරීමක් කරන්න පුළුවන් වුණේ මට නිවැරදි දේශපාලනයක් ජනතාවට වග කියන දේශපාලනයක් දීර්ඝ කාලයක් පවතින දේශපාලනයක් මාතර දිස්ත්‍රික්කේ කරන්න ඕනේ ඉතින් මගේ නැවතුනේ මාතර දිස්ත්‍රික්කේ වැහිච්ච කර්මාන්ත ශාලා තියෙනවා संचारक ස්ථාන තියෙනවා හඳුනාගත්තේ වත් නැති ස්ථාන. ඒ තැන් මම බලන්න ගිහිල්ලා තියෙනවා මොනවද මම දිනයකට කරන්න පුළුවන් කියලා. වැලිගම ප්‍රදේශයේ මොනවද කරන්න පුළුවන් කියලා. ස්වයං රැකියා ඇති කරනවා නම් ඒ පැතිවලට ගැළපෙන විදිහට කුමාරගමට ගියාට පස්සේ මෙටි කර්මාන්තයත් එක්ක සමහර පැතිවල තියෙනවා පොහු කර්මාන්තයත් එක්ක පාරම්පරික කර්මාන්ත විශාල ප්‍රමාණයක් තියෙනවා. සමහර තැන්වලට ගියාට පස්සේ මට පැලලීම හදන කම්මාන තියෙනවා. හැබැයි ඒකට ප්‍රශ්නයක් තියෙනවා. හොවා ගන්න නැහැ. මේ මට विश्वास විශාල පිරිසක් විශේෂයෙන්ම තරුණ පරපුර අද මාතර දිස්ත්‍රික්කයේ ඕන තරම් ගිහිලා බලන්න තරුණ පරපුරෙන් 90ක් 95ක් විතර මගේ යාන්ත්‍රණයත් එක්ක එකතු වෙලා තියෙනවා මගේ යාන්ත්‍රණය තුල කාන්තා සමිති තියෙනවා ස්වයං රැකියා වැඩ පිළිවෙළ වලට සම්බන්ධ වෙච්ච නිම්මල් වගා ඉදලා අපි වැඩසටහන ආරම්භ කරලා තියෙනවා ඊට පස්සේ තරුණ වැඩසටහන් තියෙනවා නායකත්ව පුහුණුව සඳහායි අනුමල් යූම ක්ලියර් දැනේ ඉඳලා උන්ට දැන් දැනුවත් දෙන්න. අම්මතර වරායවල දෙන්න පුළුවන්. සංචාරක ශිෂ්ටේ සංචාරකයෝ ගේන්න පුළුවන්. හැබැයි ඒ ඇතුළෙන රැකියා අවස්ථාවලට උචිත තාරුණ්‍යයක් නිර්මාණය කරන්න. අනුමාරි වෘත්තීය පුහුණුවක් හරි ගන්න පුළුවන් ක්‍රමවේදයක් හදන්න. මට ඔක්කොම අදින්දි කරන්න බැරි වුණා. හැබැයි මම ඉලක්කයක් තියාගෙන තමයි මේ හැම යාන්ත්‍රණයක්ම නිර්මාණය කරේ. කවදා හරි දවසක තරුණ සම්පති හරහා වෘත්තීය පුහුණුවක් ගන්න පුළුවන් ආයතනයක් මේ මාතර දිස්ත්‍රික්කේ වල නිර්මාණය කරගන්න පුළුවන්. ඒක තමයි මම හදපු තරුණ සමිතිය වල මාතර අනාගතය කියන තරුණ සමිතියේ අවසාන ඉලක්කය වෙන්නේ ඒ වෙනුවෙන් මම විවිධ මගේ සංස්කෘතික හා කලා අංශයක් කියලා තියෙනවා මගේ අධ්‍යාපනික අංශයක් කියලා නිල්ලා නෙළුම් පදනමේ තියෙනවා ඒකේ ඉදිරියදා අපස සාමාන්‍ය කෙනෙකු දරුවන් වෙනුවෙන් මෙඩම පත්‍ර මුද්‍රණය කරලා ඒවා ගෙවල් වලටම ලබා දීලා ඒවට අවශ්‍ය පිළිතුරු පත්‍ර ලබා දෙන්නේ කොරෝනා අවසන්ගතයත් එක්ක පාසල් ලැහිමත් එක්ක ඊටසේ වෙනම පෙර පාසල් සංගමයක් තියෙනවා ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමයක් තියෙනවා ව්‍යාපාරිකයන් වෙනම සම්බන්ධ කරන ව්‍යාපාරිකයන් කියන්නේ උඩම ඉන්න කට්ටිය නෙමෙයි හાર્ඩ්වෙයාර් එකේ ඉඳලා දැන් දැන් වල දින පෙට්ටි කඩ කරන ව්‍යාපාරිකයන් ඉඳන් මම මගේ සංගමයට සම්බන්ධ කරගන්නවා ඒකම ගැටු පිළිබඳව මම සාකච්ඡාවක් කරලා තියෙනවා එහෙම විශාල එක බකට්ටියද අකින්නට පේන්නේ නැතුව ඇති මේ විමට්ටමින් මුලින් බලද්දි හැබැයි යටට ගියාට පස්සේ මම විශාල යාන්ත්‍රණයක් විශාල කැපකිරීමක් දේශපාලනය නිවැරදිව මාතර කරන්න ඕනේ මම මගේ කාලය මගේ ශ්‍රමය සියලු දේ මම වැය කළා දින්න ඒක මම කරේ හදවතින්ම මම උඩා කාලේ ඉඳලා කැමතිලා තිබ්බ දෙයක් ජනතාවත් එක්ක හැසිරෙන විදිය ඔවුන් එක්ක ගැවසෙන විදිය ඉඳලා මම දෙනියාවේ පාසල් එන්න ලැබෙනවා ඒස් මට කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළු වෙන්න ලැබෙනවා ඒ රාජකීය විද්‍යාලය තුල මම හිතනවා මට විශාල විවිධ සමාජ පන්ති වල ඉන්න පුරවැසියන් මට මුණ ගැහෙනවා දරුවන් මුණ ගැහෙනවා ඒවත් එක්ක ඔවුන්ගේ තියෙන
ප්‍රශ්න ගැන ඔබේ ගෙවල් වල තියෙන ප්‍රශ්න ගැන ඉදීවමට මොකක් හරි හේතුවක් ඉඳලා මම ඒවට සංවේදී වෙනවා. ඕනතරම් උදව් කරලා තියෙනවා. ඒ අපේ අම්මලාට කියලා මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මට ආරම්භ කරනවා මම ඉල්ලේ ඒක අම්මලාට කියලා ඒ වෙනුවෙන් වැඩිහත් වෙලා තියෙනවා. ඒක මොකක් හරි දන්නේ නැහැ. මේ මම ඒව කරේ අනුගානේ මේ කවුරු දැනගන්නවත් නෙමෙයි. අදවතින්ම ආපු දෙයක් තියෙනවා. කවුරු හරි එන්නේ පිළිසින්නේ. කවුරු හරි විශ්වාස කරන ඉතුරු වෙන්නේ කරන දෙයක් විතරයි කියන්නේ මම ඉතරේ හදවතින් මේ දේ ඉඳගෙන මහින්ද මහත්තයා උනා කියන්නේ තිතුමානි බෑ නะ කියලා. තිතුමානිලට ඒක තේරෙන්නේ නැහැ. උදා කාලේ ඉඳලා. අදාවරාගෙන තියෙනවා. අපිගේ තිතුමානිලට ඒක තේරෙන්නේ නැහැ. මේ ඉඳින්න ඉන්නේ. නාම විද්‍යාව ගැන දැන ඉඳලා මේ නංගි පුතා කියන එකට එහා ගිහිල්ලා. මගේ යම් කිසි දෙයක් දැකලා නාම විද්‍යාව මට දුන්නා කියලා මම තරයේ විශ්වාස කරනවා. එහෙම නැත්තම් දෙන්නේ නැහැ එහෙම. එහෙනම් අර කිව්වගේ 20 කෙනෙක් ඉන්නවනේ. ඒක ඔවුන් 20 දෙනාට දෙන්න ඕනේ. ඒක අපකිරීම කරන්න පුළුවන්. ඒදී එතුමාලට පේන්න ඕනේ. දෙන්නට පස්සේ ඉඳ වෙන්නේ නැති මේ අවස්ථාවකට දෙන්න මම ඒක තරයෙන් විශ්වාස කරන දෙයක්. මම නාම යෝජනාව හම් වෙන්නේ නංගිගේ පුතා හින්දා නෙමෙයි. මම යම් කැපකිරීමක් කරලා තියෙනවා. මම යා වැඩ පිළිවෙලක් නිර්මාණය කරලා තියෙනවා. ඒ වැඩ පිළිවෙල විශ්වාස කරලා දීපු නාම යෝජනාව කියලා දැන් මම විශ්වාස කරනවා. අපි එතුමාට අභියෝගයක් කළොත් මාතර ජනතාව වෙනුවෙන් මාතර ජනතාවගේ ප්‍රශ්න නියෝජනය කරන වේදිකාවට පැමිණෙන්න කියලා ඔබතුමා ඒ අභියෝගය බාර ගන්න සූදානම්. ඔව්. අභියෝග බාර ගන්න සූදානම්. ඒ අභියෝගයට අභියෝගයක් දෙන්නේ නැත්තේ මගේ දැසිමකට හරි ඇවිල්ලා තියෙනවා. මම සාමාන්‍ය සාම්ප්‍රදායික විදිහට කතා කරලා නැගිටලා යන්නේ නැහැ. මම කියන්නේ 10ක් 15ක් දෙනවා. මොකක් හරි ගැටලුවක් තියෙනවා. ප්‍රශ්නයක් තියෙනවා. මගේ වැරද්දක් තියෙනවා. මගේ ආන්තරික වැරද්දක් තියෙනවා නම් ඔවුන්ට අදහස් ඉදිරිපත් කරන්න. ඒක මම මේ පටන් ගත්ත දවසේ ඉඳන් කරපු දෙයක්. ජනතාවත් එක්ක සමීප වෙන්න උන්ගේ අදහස් දැනගන්න තමයි මම දේශපාලනය කරන්නේ. උන්ගේ තියෙන ප්‍රශ්න හරි මම දැනගෙන ඉන්න ඕනේ ගමකට ගියාට පස්සේ. එතන මට ජනතාවගේ ප්‍රශ්නෙකට උත්තර දෙන එක මම හිතන්නේ ගැටලුවක් වෙයි කියලා මම ඒ වෙනුවෙන්ම නිර්මාණය කරපු යාන්ත්‍රණයක මාතර දිස්ත්‍රික්කයේ පුරා යම් ක්‍රියාවලියකට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ හින්දා ඔබ අභියෝග කරනවා නම් මොනම වේදිකාවක් ගන්න මොනම වේදිකාවකට ගොඩ වෙලා ඕනම මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශයක ජනතාව අහන ඕනෑම ප්‍රශ්නයකට මම නිවැරදියි හිතන පිළිතුරු දීලා උන්ගේ ඒ ගැටලුවට පිළිතුරක් දෙන්න උන්ගේ ගැටලුවට විසඳුම මොකක්ද කියන එක ඒ ගැටලුවට හේතුව මොකක්ද කියන එක ගැන කතා කරන්න මම සූදානම්. ඒක ඔබ බාර ගන්නවා මේ වේදිකාවක් නිර්මාණය කරන්න මම මේ වේදිකාවට ගොඩ වෙන ඕනෑම වෙලාවක සූදානම්. ඔබතුමාගේ ප්‍රකාශයන් අනුව මේ වෙනකොටත් ඔබතුමාට දේශපාලන යාන්ත්‍රණයක් තියෙනවා. තරුණයෙක් විදිහට සාම්ප්‍රදායික දේශපාලනයට අභියෝග කරමින් යහපත් රටේ මහජනතාව බලාපොරොත්තු වෙන දේශපාලන ගමනකට වැඩ පිළිවෙලක් තියෙනවා. ඒ වගේම රටේ සමස්ත මහජනතාව වගේම මාතර ජනතාවගේ විශ්වාසය හිමිල අවසන්. ඉතින් අපි ඔබතුමාට අවසාන වශයෙන් තරුණයෙක් විදිහට සහ වගකීම් සහගත දේශපාලකෙක් විදිහට මාතර ජනතාවට සමස්ත රටේ ජනතාවට සේවය කරන්න අපි අපේ අවසාන සුබපැතුම එකතු කරනවා. ඒ වගේම මේ මහමැතිවරණයේදී මේ මාතර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් මාතර දිස්ත්‍රික්කයේ වැඩිම මනාපය ලබා ගන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් යහපත් දේශපාලන ගමනකට අපි සියලු දෙනාගේ සුබපැතුම. වැඩකරන රටක ගොඩනැගෙන මාතර අනාගතය නිපුණ රණවක ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මාතර දිස්ත්‍රික්කයෙන් අංක 4.